තමුණාන්සලා දන්නවා අද වෙනකොට ඒ පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වෙලා මාස 6ක් වෙනවා. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තමුණාන්සේලා බලය දුන්න අවස්ථාවේ 2005 එතුමාට විශාල අභියෝගයක් වශයෙන් මේ රටේ තිබුණු ත්‍රස්තවාදය තැමතැනම බෝම්බ පිපුරුණු ත්‍රස්තවාදය විවිධ ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදී ඇදී ගිය ත්‍රස්තවාදය එතුමාට පුළුවන් වුණා අවුරුදු දෙකහමාරක් තුල අවසන් කරන්නට. අපි එදා ත්‍රස්තවාදය අවසන් කරා පමණක් නෙවෙයි නැවතත් ත්‍රස්තවාදය ඇති නොවන ආකාරයට ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ අපේ බුද්ධිංශ යොදවලා පැහැදිලි ආරක්ෂක සැලැස්මක් අපි යොදලා තිබුණා. ඒ නිසා තමයි අපේ කාලෙදී නැවතත් ත්‍රස්තවාදයට හිස ඔසවන්නට බැරි වුණේ. ඒ වගේම අන්තවාදී ත්‍රස්තවාදය වළක්වාලන්නට විශේෂ නිලධාරීන් පුහුණු කළා. අපි විශේෂ ඒකකයක් හදලා තිබුණා. නමුත් මේ රජය බලයට පැමිණියට පස්සේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් මේ අය ලබා දුන්නේ නැහැ. මේ රජයේ අමාත්‍ය මණ්ඩලයට ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. මෙන්න මේ හේතුව නිසා තමුන්නාන්සල දන්නවා අපිට නිදහස ගෙනත් දීපු රණවිරුවන් එයාගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ වගේම ඒ අපි දෙලලා තිබුණු ආරක්ෂක සැලැස්ම ඉවත් කළා. බුද්ධිංශවල සමාජිකයන් අභූත චෝදනාවලට ලක් කළා, හිරගෙවල් වලට දැම්මා. ඒ වගේම ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ නිදහස ගෙනාපු රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යන්නට මඟ සැලැස්සුවා. මෙන්න මේ හින්දා තමයි නැවතත් මේ රටේ ත්‍රස්තවාදය හිස එසෙව්වේ. ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක් නැති මේ රජයට පුළුවන්කමක් නැහැ මේ රටේ නැවතත් ආරක්ෂාව ගෙන එන්නට. මේ ගැන පැහැදිලි දැක්මක් තියෙන මේ රටේ තිබුණු ත්‍රස්තවාද අවසන් කරපු අපේ පිළට පමණයි නැවතත් මේ රට සුරක්ෂිත රටක් කරන්නට පුළුවන් වෙන්නේ කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමුන්නාන්සේලාට මම පොරොන්දු වෙනවා මම බලයට ආපු විගසම නැවතත් මේ ආරක්ෂක සැලැස්ම යොදවලා ඒ බුද්ධිංශවලට නීතිමය රැකවරණය ලබා දීලා තමුන්නාන්සේලාට මේ රට ආරක්ෂිත සුරක්ෂිත රටක් කරනවයි කියන එක මම සහතික වෙනවා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ එම යුගයේ මේ රටේ ඉතිහාසයේ නොදැකපු සංවර්ධනයක් ඇති කළා. අධිවේග මාර්ග, නව දුම්රිය මාර්ග, ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්, වරායවල්, කාපට් මාර්ග. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා කොළඹ නගරය අපිට පුළුවන් වුණා ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්නට. නමුත් මේ රජය බලයට පැමිණියට පස්සේ අවුරුදු දෙකහමාරක් එදා ආරම්භ කරපු ව්‍යාපෘති සියල්ලක්ම නැවැත්තුවා. තමුන්නාන්සේලා හොඳටම දන්නවා ඒක. ඒක නිසා අපේ ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තා. එදා මේ ව්‍යාපෘති නිසා ඒ වගේ යෙදුණු ව්‍යාපාර ව්‍යවසායකයන් ඒ කොන්ත්‍රාත්කරුවන් උපකොන්ත්‍රාත්කරුවන් ඒවාට සැපයුම් කරපු සැපයුම්කරුවන් ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටුණු නිසා ඒ ක්ෂේත්‍රයේ පමණක් ලක්ෂ 4කට පමණ රැකියා නැති වෙලා ගියා. මේ කැඩුණු මේ වැටුණු ආර්ථිකය ඔවුන්ට කිසිසේත් ගොඩ ගන්නට පුළුවන් කමක් වුණේ නැහැ. උන්ගේ අදූරදර්ශී
වැඩපිළිවෙල නිසා ඒකම ඒ අයට වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් නැති නිසා මේ තත්ත්වය ලංකාවට ඇති වුණා. අපිට පැහැදිලි දැක්මක් තිබෙනවා. අපිට පැහැදිලි සැලැස්මක් තිබෙනවා මේ ආර්ථිකය නැවත ගොඩ ගන්නට. අපි දන්නවා ආසියාව අද ශීඝ්‍රයෙන් දියුණු වෙන රටවල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මේ ආශ්‍රිතව අපිට පුළුවන් වෙනවා අපේ රටත් පැහැදිලි දැක්මක් යටතේ ඉදිරියට ගෙන යන්නට. අපිට සැලසුම් තියෙනවා පමණක් නෙවෙයි, අපිට සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි කණ්ඩායමක් ඉන්නවා. අපි ඒක ඔප්පු කරලා තිබෙනවා. අපිට ලැබුණු අභියෝග සියල්ලක්ම අපි ජයගත්තා. තමුන්නාන්සේලා දන්නවා අද විශේෂයෙන්ම බුද්ධිය මුල් කරගෙන අපිට අපේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන්. බුද්ධිය මුල් වූ ආර්ථිකයක් හරහා අපිට අපේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන්. අපිට බුද්ධිමත් තරුණ පරම්පරාවක් ඉන්නවා. නමුත් අපි දන්නවා අද වෙනකොට විශාල තරුණ තරුණියන් කොටසක් අතරමං වෙලා ඉන්නවා. උන්ට උසස් අධ්‍යාපනයක්, ඒ වගේම ආර්ථිකයට අවශ්‍ය රැකියාවන් වලට නිපුණත්වයක් නැතිව. අපි අපේ පළවෙනි අවුරුද්දේම අපි විශාල ආයෝජනයක් කරනවා අධ්‍යාපනය වෙනුවෙන්. කෙටි කාලීනව හා දීර්ඝ කාලීන වෙනස්කම් කරනවා අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ. කෙටි කාලීනව අපි මේ තරුණ තරුණියන්ට මේ ආර්ථිකයට, බුද්ධිය මුල් වූ ආර්ථිකයට දායක වන්නට පුළුවන් අයුරු, රැකියාවන් කිරීමට පුළුවන් වෙන අයුරු ඔවුන්ට අපි නිපුණත්වයක් ලබා දෙනවා. තමුන්නාන්සේලා දන්නවා ඒ වගේම කෘෂිකර්මාන්තය වෙනුවෙන් මේ රජය කිසිම අවධානයක් යොමු කරේ නැහැ. එනින්දා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිව යටතේ අපි සහලින් ස්වයං පෝෂිත වුණා. ඒ වගේම විවිධ භෝග වර්ග වලට හොඳ ඉල්ලුමක් අපිට තිබුණා. ඒ වගේමයි තේ කර්මාන්තයට. මේ අයගේ අදූරදර්ශී පාලනය නිසා විවිධ ගුණාත්මක භාවයෙන් අඩු තේ සහ වෙනත් භෝග, ගම්මිරිස් වැනි භෝග ව්‍යාපාරිකයන් පිටරටින් ගෙනෙන්නට දින්නම නිසා අපේ භෝගවල මිල පහත වැටුණා. තමුන්නාන්සලා දන්නවා තේවලටත් ගම්මිරිස් ගොවියාටත් අනෙකුත් අපනයන කරන භෝග වගා කරන්නට සිදුවුණු තත්ත්වය. විශේෂයෙන්ම අපේ රජයවල් සෑම විටම කෘෂිකර්මයට මුල් තැනක් දුන්නා. ඒකින්ද තමයි එදා පොහොර සාන මිලකට අපි ලබා දුන්නේ. නමුත් අපි තවත් වැටිලා තිබෙන මේ ගොවියා දිරිගන්වල ඔවුන් ඉදිරියට ගෙන යන්නට ඕන. අපි ආහාර වශයෙන් ස්වයං පෝෂිත වෙන්නට ඕන. අද ලෝකයේම ආහාර සුරක්ෂිත භාවය වෙනුවෙන් ක්‍රියා කරගෙන යනවා. මේ හින්දා තමයි අපි පොරොන්දු වුණේ ගොවියාට සහන විශාල ප්‍රමාණයක් ලබා දෙන්නට. එක් අතකින් පොහොර නොමිලේ ලබා දෙන්නට, අනික් අතින් ගොවියාගේ ණය කපා හරින්නට, ඒ වගේම කෘෂි රක්ෂණ ක්‍රමයක්, ඒ වගේම කෘෂිකාර්මික කර්මාන්තයේ යෙදෙන අයට බදු සහන, මේවා සියල්ලක්ම ලබා දුන්නේ අපි මේ රට නැවතත් ස්වයං පෝෂිත කරන්නයි ආහාරවලින්. ඒ වගේමයි තමුන්නාන්සලා දන්නවාද ව්‍යාපාර කඩා වැටිලා විශාල බදු පටවල විවිධ වර්ගයේ බදු අපි අපේ රජයක් යටතේ සරල බදු ක්‍රමයක් ගෙනල්ලා විවිධ බදු ඉවත් කළා. ඒ වගේම වැට් බද්ද 8% දක්වා අඩු කරලා අපි ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් දෙනවා නැවතත් ව්‍යාපාර කරගෙන යන්නට. මේ හරහා අපිට පුළුවන් වෙනවා රැකියා නිෂ්පාදනය කරන්නට, උත්පාදනය කරන්නට. මේ රටේ ස්ථාවරත්වයක් නැත්තම්, ආරක්ෂාවක් නැත්තම් ආයෝජකයන් දේශීය හෝ විදේශීය වේවා ආයෝජකයන් ආයෝජනය කරන්නේ නැහැ.
එවගේම උන්ට ආයෝජනය කරන්නට සුදුසු වාතාවරණයක් නැත්නම් උන් ආයෝජනය කරන්නේ නැහැ. අපි මේ වාතාවරණය සකස් කළ දිය යුතුයි. අද සෑම ශේෂ්ත්‍රයකම වෘත්තිකයන් වේවා, ව්‍යාපාරිකයන් වේවා, ව්‍යවසායකයන් වේවා, ගොවියන් වේවා, මේ සෑම කෙනෙකුටම අසහනයකට පත් වෙලා ඒ මේ රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපේ නිසා. එනිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තබන්න, එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට බාර දුන්නු සෑම වගකීමක්ම රට වෙනුවෙන් මම 100%කින් ඉටු කළා. තමුන්නාන්සේලා දන්නව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මුලින් මට පුළුවන් වුණා අවුරුදු දෙකහමාරක් ඇතුළත මේ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ඒ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධ්‍යාංශ මෙහෙවන්නට. ඒ වගේම යුදය අවසන් වෙලා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට විශේෂයෙන්ම කොළඹ නගරය සංවර්ධනය කළා, හොඳ නගරයක් බවට පත් කළා. තමුන්නාන්සේලා මට බාර දෙන මේ වගකීම මම ඒ අයුරින්ම ඉටු කරනවායි කියන පොරොන්දුවත් මේ අවස්ථාවේදී මම ලබා දෙනවා. ඒ වගේම තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් තමුන්නාන්සේලාට ලබා දෙනවායි කියන එක මේ අවස්ථාවේදී මම සාතික වෙනවා. තමුන්නාන්සේලාට විශේෂයෙන්ම මේ වැසි කාලගුණය තිබෙද්දී මේ රැලියට සහභාගී වීම පිළිබඳව මම තමුන්නාන්සේලාට ස්තුතිවන්ත වෙනවා. තමුන්නාන්සේලාට ජය වේවා, මව්බිමට ජය වේවා, බෙලියත්ත ජනතාවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.